අයිබෝන් කියලා පිළිගන්නවා හෙල්ත් ටිප්ස් YouTube channel එකට. තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න තමතක් කරන්න එපා. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ සමට යටින් සිදු කරන ලබන තැම්පතුවක්. එහෙම නැත්නම් ජඩෙල් එකක් සම්බන්ධයෙන් ඔයා දැනගන්න ඕන දේවල් මොනවාද කියලා. ඉතින් මේ ජඩෙල් එකක් ගත්තාම මේක ගොඩාක්ම ආරක්ෂක සහිතයි. ඒ වගේම සාර්ථක ප්‍රතිඵල අත්කර දෙනවා. ඒ වගේම ඉක්මනින්ම සරුභාවයට පත්වීමේ හැකියාවක් මෙයින් ලැබෙනවා. ඉතින් මේ පිළිබඳව මේ ජඩෙල්ල පිළිබඳව ඔයා දැනගන්න ඕන දේවල් මොනවද? මේක ඉතාමත් සාර්ථක පවුල් සැලසුම් ක්‍රමයක්. මේ තැන්පතු ප්‍රොජෙස්ටරෝන් හෝමෝන් නිකුත් කරන කරල් විශේෂයක් වනවා වගේම මේ බාහුවේ උඩ කොටසේ ඇතුල් පැත්තේ සමට යටින් තැන්පත් කරනු ලබනවා. කොහොමද මේ තැන්පත් ක්‍රියා කරන්නේ? ඉතින් ඩිම්බ කෝෂ වලින් ඩිම්බ මුදා හැරීම වළක්වනවා. ඒ වගේම ගැප් කෙල් ස්රාවයේ ඝනකම වැඩි කිරීමක් මගින් ශුක්‍රාණු ගර්භාෂයට ඇතුළු වීම වළක්වනවා. කොහොමද මේක තැම්පත් කරන්නේ? ඉතින් තැම්පත් කිරීම සඳහා ගතවන්නේ විනාඩි කිහිපයක් පමණයි. අදාළ ප්‍රදේශයේ පමණක් නිර්වින්දනය කිරීමෙන් තැම්පත් කරනු ලබනවා. මේ කරල් සමට යටින් තැම්පත් කරනු ලබන්නේ නිතර භාවිතා නොවන අතේ තමයි. ඉතින් මේක ඇතුළු කළ යුත්තේ කුමන අවස්ථාවේදී කියලා බැලුවොත් ඔසප් වීමක් සිද්ධ වෙන විට, ඒ කියන්නේ රුධිර වහනය ආරම්භ වෙලා පළමු දින 7 තුල, ඒ වගේම දරූපතකින් පස්සේ, එහෙන් දරූපතින් සති 6කට පස්සේ, එවම ගබ්සාවක් සිද්ධ වෙලා ගබ්සාවෙන් පළමු සතිය තුල. ඉතින් මේ ජඩෙල්ල එකේ වාසි මොනවද? කරල් ඉවත් කරවහම සරුභාවයට පත් වෙන්න පුළුවන්. ඉතින් තැන්පතු ඉවත් කළ පස්සේ මෙම පවුල් සැලසුම් ක්‍රමයේ බලපෑම නැති වෙලා යනවා. ඒ වගේම මේක ගොඩක් පහසුයි. ඉතින් මේ ඔබට එය තැන්පත් කරගෙන අමතක කොට උනත් ඉන්න පුළුවන්. ඒ වගේම මේ සාර්ථකත්වය 99%ක් පමණ වෙනවා. ඒ වගේම දිගු කාලීන පවුල් සැලසුම් ක්‍රමයක් ලෙසත් මේ භාවිතා කරන්න පුළුවන්. මොකද මේ තැන්පත් කිරීමෙන් පස්සේ අවුරුදු 5ක් තුල ගර්භණීභාවයෙන් වැළකෙනා වගේම මෙම වසර 5 ඇතුළත ඔබට ඕනෑම වෙලාවක එය ඉවත් කරගන්නත් පුළුවන්. ඉතින් මොනවා හරි අවාසියක් සිද්ධ වෙනවද? ඉතින් ලිංගික සම්ප්‍රේෂණය ආසාදයෙන් වලින් ඔහ මෙම ජඩෙල්ලකින් ආරක්ෂා කරන්නේ නැහැ. තැන්පත් කිරීම සඳහා පුහුණු කෙනෙකුත් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔසප්ීමේ රටාවට සිදු කරන ලබන බලපෑම දැනගත හැකි වෙන්නේ තැන්පත් කරාට පස්සේ විතරයි. මෙහි යන අතුරු ආබාධ බැලුවම ඔසප් චක්‍රයේ වෙනස්කම්, ඒ කියන්නේ රුධිර වහනේ සම්පූර්ණයෙන්ම නතර වීමක් වෙන්නත් පුළුවන්. ඒ වගේම සමහර විටක ඔසප් දින ගණන වැඩි වෙන්නත් පුළුවන්. ඒ වගේම බිඳු වශයෙන් රුධිර වහනය සිද්ධ වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට බර වැඩි වීමක් සිද්ධ වෙනවා මේ ආහාර රුචිය වැඩි වීම නිසා. ඉතින් ආට නිවැරදි ව්‍යායාම තුළින් මේ දේවල් බොහොමයක් දුරට වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම හිස රදේ කැරකැවිල්ල වගේ දේවල් ඇති වෙන්න පුළුවන්.